පහත්දති. පදිරි සූතුවන්තයන අවස්ථාව ලබාදීම සම්බන්ධ විශේෂෙන්ම අද මේ බලශක්තිය ගැන කතාග. බලශක්තිය කියන්නේ මහිතන්නේ රටක තියෙන ප්‍රධානම විෂය. ජනතාව එමනතා රටක් හැටියට එක පැත්තකින් රටේ ආරක්ෂාව අනිත් පැත්තෙන් රටේ ජීවත්වෙන ජනතාවට අත්‍යවශ්‍ය වූ සාධකය. එතුර මේ විශේෂෙන්ම බලශක්තිය කියන එක මෙහෙවීම රජයක් විසින් කොයි ආකාරයෙන් කළ යුතුද කියලා. මේක තමයි ප්‍රධාන වශයෙන් අපි ගත යුතු කාරණාව. දැන් මේකට අපි දන්නවා රජයක් අපොහොසත් වෙනවා නම් රාජ්‍ය නිලධාරීන් එහෙම නැත්නම් රාජ්‍ය බලය යටතේ ආයතන පවත්වාගෙන යද්දී ඒවා දූෂණය වෙනවා. එහෙම නැත්නම් ඒවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා, අඩපණ වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයට එහෙම නැත්නම් ජනතාවට ඒවලින් නියමිත සේවාව ලැබෙන්නේ නැහැ කියනවා නම් ඒක පැහැදිලිවම අපි පාර්ලිමේන්තුවක් හැටියටත් ආණ්ඩුව හැටියට ආණ්ඩුවත් පැහැදිලිවම ඒ දුර්වලතාවය බාරගත යුතුයි. ඒ ආකාරයේ දෙයක් සිද්ධ වෙන්න බෑ රටක. ඒවා නිවැරදි කරන්න ඕන. අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා නම් රාජ්‍ය සේවයේ සිස්ටම් චේන්ජ් එකක් කරනවා නම් අපි රාජ්‍ය සේවයේ අතරලා දාලා ඒක පෞද්ගලික අංශයට බාර දීලා ඒකෙන් ගැලවිලා වැඩ කොටස කරන්න පුළුවන් කියනවා නම් ඒක අසාර්ථක රාජ්‍යක ප්‍රතිඵලයක් හැටියට දකින්න ඕන අපි. ඒ නිසා රාජ්‍ය අංශය පෞද්ගලික අංශය කියන දෙකොල්ල එකට එකතු වෙලා වැඩ කටයුතු කිරීම වෙනත් කාරණාවක්. මෙහිදී විශේෂයෙන් මතක් කරන විනාඩි 5ක කාලයක් තියෙන නිසා ගෞරව අමාත්‍යතුමාට මතක් කරන් නොරොච්චෝලේ බලාගාරය හදාද්දී මතක තියාගන්න මේ රටේ පුත්තලන් දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයේ අපේ ජනතාව මේ මහ පොළවේ දිවි පිදුවා මේක දෙන්න බැහැ කියන එක. දැන් නොරොච්චෝලේ බලාගාරය හදලා ඉවරයි. දැන් හදලා ඒක කරගෙන යනවා. ඒක ක්‍රියාත්මක වෙද්දී ඒ ප්‍රදේශයේ තියෙන පරිසර දූෂණය, ඒ ප්‍රදේශයේ තියෙන ජනතාවට තියෙන හානිය තමතු බරපතල. හැබැයි ඒ හානිය ඒ දුක් විඳගෙන ඒ දුක් විඳින ජනතාව ඉන්නවා. මොකද රටේ සමස්තයක් ඇරෙන්න මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙන නිසා. හැබැයි දැන් මේකත් මේගෙන යන මේ අද පනතේ එන වැඩසටහන අනුව මේක යම් ආකාරයකින් විශේෂණ පෞද්ගලික අංශයක් ලබා දුන්නොත් අර චීන සමාගමටම තමයි දැනට නරතු කටයුතු කරන චීන සමාගමටම තමයි මේක යන්නේ. එන ඒක චීන කොලනියක් වෙයි මේ ප්‍රදේශේ. දැන් චීනයට ඒක බාර දෙයි. ඊළඟට අපිට බලමු මන්නාරමේ තියෙන විශේෂයෙන්ම හුලම් බලාගාර. මේ සුලම් බලාගාරය මොකද වෙන්නේ? 2019 අවසාන කරපු මේ බලාගාරය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙන එක. දැන් මේක අදානිගේ වෙයිද? මේක අදානිගේ වෙනකොට තියෙන ප්‍රශ්න මොකද්ද? මේක අදානිගේ වෙද්දි තියෙන ප්‍රශ්නේ තමයි මේ අදානිට හම්බෙන්නේ මේ බලාගාරයේ තියෙන ඒ කොටස් ටික විතරක් නෙමෙයි. ඒකේ ඉඩම් කොටසත් එක්ක හම්බේනවා. අද ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සමහර දේවල් වලට විශාල වශයෙන් ශක්තිය ලබා දෙන, එහෙම නැත්නම් ඉන්දියාවේ සමහරලාට දේශපාලනයට වඩා ඉහළින් ඉන්න කෙනෙක් තමයි අදානි. දැන් එතකොට අදානිට මේ ප්‍රදේශේම අයිතියෙදි මොකද වෙන්නේ? අපිට වෙන්නේ මොකද්ද? අර දැනටත් දීවරය හැටියට අපේ කටයුතු කරන අහිංසක දීවරයට අර ට්‍රෝලින් ක්‍රමයට තේ ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහෙම විශේෂයෙන්ම මුහුද පත්ලම හාරගෙන මුදු පැලෑටියක් ගත්ත යන්නේ නැතුව හාරගෙන යන වැඩසටහන් නවත්ත ගන්න බැරුව රටක් හැටියට අපි ඒක දිහා බලාගෙන උහුල් උහුල් ඉන්නවා නම් අදානි ඇවිල්ලා අර ප්‍රදේශේම අරගත්තොත් මොකද වෙන්නේ? ඉන්දියාවත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව රජයේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අදානි කියන ව්‍යාපාරිකයාට මේක දෙන්න මේ ආණ්ඩුවේ ඔබතුමාලා කැමතිද? මොකද මේ අද මේ පනතත් එක්ක මේක විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ලබා දෙන්න අවශ්‍ය කරන ඉඩකඩ නීති රාමුව සකස් වෙනවා එකපාර. සකස් වෙනදි මන් දන්නේ අමාත්‍යවරයා දැන හෝ නොදැන හෝ නැත්තම් වෙනත් බලපෑමක් මත මේක ඉදිරි කාලයේදී සිද්ධ වෙන්නේ නැහැ කියන එක මේ උත්තරීතර පාර්ලිමේන්තු තුල කියන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම රාජපක්ෂ ප්‍රතිපත්තිය අපි අහනවා. රාජපක්ෂ ප්‍රතිපත්තිය ඊයේ පෙරේදාත් කිව්වා පෞද්ගලික අංශයට මේ අනුකූල වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. අපි අහනවා රාජපක්ෂ ප්‍රතිපත්තිය තියෙනවද, මේවා පෞද්ගලික අංශයට දෙනවද නැද්ද කියන එක. මේ පාර්ලිමේන්තුවේ අද ප්‍රකාශයක් කළ යුතුයි මේ සමස්ත රටේ ජනතාවට ඇහෙන්න මේ එකක්වත් අපි පෞද්ගලික අංශයට ඒ විදිහට ලබා දෙන්නේ නැහැ කියලා. රටක් හැටියට තියෙන රාජ්‍ය ආයතන ඒවා විශේෂයෙන් ප්‍රතිගත කරන එකල ඒක සංවර්ධනය කරන වැඩසටහන ක්‍රියාත්මක කරනවා වගේම අලුතෙන් පෞද්ගලික අංශයේ එක එක ක්‍රියාත්මක කරන ව්‍යාපෘති මේ රටාවට කමන්නේ නැහැ. ඒක තමයි කළ යුත්තේ. එතකොට රාජ්‍ය අංශයේ තියෙන ඒවා ප්‍රතිගත කරලා ඉස්සරහට ගෙනින ගමන් අලුතෙන් එන සියලු දේ පෞද්ගලික අංශයත් එක්කට ඇවිල්ලා
අලුතෙන් දියුණෙන් වැඩසටහන් දෙක අලුත් ක්‍රමවේද අලුත් නිෂ්පාදනත් එක්ක ගියරකමක්ම හැබැයි රටක් හැටියට අපේ තියෙන විශාලම විශේෂ හැටියට සලකන එහෙම නැත්නම් රටේ ජනතාවට අත්‍යවශ්‍යව හැටිය සලකන මේ බලශක්තිය සම්බන්ධයෙන් ගන්න තීන්දුව දෙන්න ගත්තේ මතක තියාගන්න මේවා පෞද්ගලික අංශයට යනකොට මේ රටම ඒගොල්ලන්ට පාලනය කරන්න හැකියාවක් ලැබෙනවා එදා මේකේ විදුලිය නැතුව ගියේ මතක තියාගන්න වැඩිපුර විදුලිය නැතුව ගියේ තෙල් ටික ගේන්න සල්ලි තිබුණ නැති නිසා එදා එහෙනම් මේ රටේ මිනිසුන්ට විදුලිය නැතුව සම්පූර්ණ අන්ධකාරෙසි ඉන්න සිද්ධ වුණා ඒ පාසුකම් ටික ලබා ගන්න බැරුව ගියා කර්මාන්ත කරන්න බැරුව ගියා හැබැයි ඒ වගේ ක්‍රමවේදයක් යම් කිසි වෙනත් ආයතනයක වෙනත් රටක පාලනයට ආපුවම ඒක හිතන්න එපා ඒක පහසුවේයි අපිට ශ්‍රී ලංකාවේ හැටියට ශ්‍රී ලංකාවේ තියෙන මිනිසුන්ගේ නිදහස ඒ විදිහට භුක්ති විඳින්න අවස්ථාව ලැබෙයි කියන එක හොඳට මතක තියාගන්න එක ලැබෙයි කියලා අපි විශ්වාස කරන්න බැහැ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවේ මේකට අත උස්සන්න පෙර තමුන්නාසලා සියලු දෙනාගෙන්ම අපි ඉල්ලනවා ලබා දෙන්න මේ රටට විවෘත ප්‍රකාශයක් මේවා මේ ආකාරයෙන් පෞද්ගලික අංශයට විකුණන්නේ නැහැ කියන එක මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න කියලා ඉල්ලීමක් කරනවා තමුන්නාසලා අත උස්සන්න පෙර ස්තුතියි ගරු මදුරු විතානගේ